පටි සමුප්පාදය අපි සාකච්ඡා කරමින් ඉන්නකොට මේ ධර්මයේ තුරදී අපි ගොඩාක් දේවල් කතා කරන්නට හේතුණා. එහිදී අපි කතා කරා වේදනාව හටේ තණ්හාව හටගන්න ආකාරය පිළිබඳව. වේදනාව විග්‍රහ කරන්නේ සැප දුක අදුක්කම සුඛ කියන කාරණාව නොවේයි. පටි සමුප්පාද විග්‍රහයේදී චක්කු සම්පස්සජාදී වේදනාකාය 6 සහ තණ්හාකාය 6 රූප සද්ද ගන්න පුට්ටබ්බ ධම්ම තණ්හා. එතකොට මේ වේදනාව නිසා තණ්හාව කියනකොට එතන ඒ විග්‍රහය තියෙන බවත් ඒ වගේම අපි සාමාන්‍යයෙන් දකින්නේ තණ්හාවෙන් වේදනාව හට ගන්නවා කියලා ලෝකයේදී අපට හම්බෙන දේද එතන විග්‍රහයත් අපි සාකච්ඡා කරන්න යෙදුණා. අද තියෙන්නේ අපට මේ වේදනාවට හේතු වෙනවා පස්සේ ස්පර්ශය. ස්පර්ශය කියන්නේ මොකද්ද කතා කරන්න වෙනවා. ස්පර්ශය ගැන නම් අද අපි ගොඩක් වෙලාවට තේරුණා දන්නවා කියලා හිතාගෙන ඉන්නවා. තේරුණා දන්නවා කියලා හිතාගෙන ඉන්න දේ තුළම නං අපට හම්බෙලා තියෙනවා මොකද්ද මේ සක්කාය දිට්ඨිය කියන එක. මට දැන් තේරෙනවනේ. ඒ කියන්නේ මට තේරෙන්නේ මම ඉන්න නිසානේ. මට තේරෙන්නේ මම ඉන්න නිසා. වෙන කාටවත් මේනි තේරෙන්නේ මේ මටනේ. ඉන්න මටනේ තේරෙන්නේ. ඒතර ඉන්න මට තේරෙන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ ඉන්න මට තේරෙනවා. ඉන්න මගේ දර්ශ යම් කිසි ඉන්න මට යම් කිසි දර්ශනයක් තියෙනවා නැත්නම් මගේ යම් හැඟීමක් තියෙනවා. මම ඉන්නවා කියන වැඩපිළිවෙල එකම් චින්තනයක් තියෙනවා. මේ චින්තනයට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරෙනවා. එතකොට මේ තේරුනේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධර්මය මේ වැත්ත වැරදි කියලා කඩලා අයින් කරන්න දුන්න ධර්මය ඒ පැත්ත හරිවවට තහවුරු කරන්න අපට හම්බෙලා තියෙනවා. සක්කාය දිට්ඨිය වැඩි කරගන්න. එහෙනම් ඒ ධර්මයෙන් සිදුවෙන කෘත්‍ය වෙලා නැහැ. ඒ ධර්මයෙන් සිදුවිය යුතු කාරණා වෙලා නැහැ. අපි අර වචන ටිකක් අල්ලගෙන තවත් සක්කාය දිට්ඨි වර්ධනය කරගත්තා. හම්බ වෙන්නට ඕනේ මොකද්ද ධර්මයේ? මට තේරෙන්නේ මම දන්නේ මං වැරදි කියලා. ප්‍රායෝගිකව හම්බ වෙන්න ඕනේ හිතින් හිතලා නෙමෙයි ප්‍රායෝගිකව. අයි බලමු එහෙනම් මේ ධර්මයේ ස්පර්ශය නිසා වේදනාව අපි ওই කාරණාව ගැන කතා කරලා බලමු. බුද්ධ දේශනාව එක්ක අපි දන්නවා කියලා අපට හම්බ වෙයිද නැත්නම් අපට අපි දන්නේ නැති බව හම්බ වෙනවා? අපි දන්නේ නැති බව අපට හම්බ වෙනවා නම් අන්න ධර්මයේ ඉඩක් හම්බ වෙනවා. අපි දන්න බව අපට හම්බ වෙනවා නම් අපි මේ ධර්මයෙන් තවත් සක්කාය දිට්ඨිය වර්ධනය කර ගන්න යනවා. බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරලා දුන්න ධර්මයේක බැලුවොත් නුවණ තියෙන කෙනාට හම්බ වෙන්නේ අපි දන්නේ නැහැ කියලා සමහර. නුවණ නැති කෙනාට හම්බ වෙන්නේ අපි දන්නවා තමන් දන්නවා කියලා තමන්ට තේරෙනවා කියලා. නුවණ තියෙන කෙනාට තමන් දන්නේ නැහැ කියලා හම්බ වුණාම තේරුම් ගැනීම සඳහා යෝනිසෝ මනසිකාරය කරනවා. අන්න යෝනිසෝ මනසිකාරය කරනකොට මොකද වෙන්නේ? යෝනිසෝ මනසිකාරය කියන්නේ නිකන් හිතන එකක් නෙමෙයි. දන්න තිදී දැන ගැනීම සඳහා යොමු වෙන එක. තමන්ට අහුවෙන්නේ නැතිදී තේරුම් ගන්න හොයන එක. යෝනිසෝ මනසිකාරය කරන්න බුදුරණන් වහන්සේ අරුණ උදා වෙනවා වගේ කියන යෝනිසෝ මනසිකාර උත්පාදේ සම්මාදයෙන් පත්ති යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කිරීම ලැබෙන්නේ දන්න දෙයක් හම්බුනහම වැරදි දෙයක් තමන්ට තමන්ගේ කෝරේ නොගැලවෙන දෙයක් හම්බුනහම යෝනිසෝ මනසිකාර උත්පාදේ වෙනවා. යෝනිසෝ මනසිකාරය කරන්න හම්බ වෙනවා මොකද්ද? සම්පූර්ණයෙන් තමන් වැරදි කියලාම හරි වුණා ධර්මයේ. ඔන්නෝකයි හම්බ වෙන්නට ඕනෙත්ටි ධර්මය අහුවාම. වෙන දෙයක් හම්බ වුණොත් එහෙනම් නැත්තම් තමන්ගේ කෝණයට ගැලපුණා නම් එයාට තවත් සක්කා දිට්ඨිය වැඩිලා. ස්පර්ශය නිසා වේදනාව කියන කාරණාව තේරෙන්නේ පින්වතුනි කාටද? සෝතාපන්න වීමට. නමුත් දැන් අද නම් අපට තේරෙනවා. ඇයි අපට තේරෙන්නේ? අපි දන්න කෝණයට අපි දන්න දැක්මට සක්කාය දිට්ඨියත් එක්කම තමන්ගේ පැත්තෙන් අර වචන ටික ගැලපුවා. අපි බලමු මේ වචන ටික දුන්න අර්ථය කොහොමද තේරුම් ගන්නේ බුද්ධ දේශනාවෙක.
ස්පර්ශය කියනකොට ඇසත් රූපයත් විඥානයත් එකතු වීමට කියනවා ස්පර්ශය කියලා. අපි ස්පර්ශයෙන් වේදනාව ගැන විතරක් කතා කරමු. මොකද එතනින් එහා ආයතන නිසා ස්පර්ශය කියන එකත් තව ගොඩක් ගැඹුරු කරුණක් කතා කරන්න තියෙනවා. ඇස රූප විඥාන එකතු වීම ස්පර්ශයයි. මේ නිසා වේදනාව චක්කු සම්පස්සජා වේදනාව කියනකොට ඇටේ ස්පර්ශයෙන් අටගත්ත වේදනාව කියලා මේකේ කුළු ගන්නලා තියෙනවා. එතකොට මේ ස්පර්ශය කතා කරනකොට අපි කවුරුත් හිතනවා නේ මට ස්පර්ශය තේරෙනවා. මම දන්නවා නේ ස්පර්ශය. ස්පර්ශයෙන් වේදනාව හටගන්නවා කියලා හිතෙනවා. මොකද ඒ සක්කාය දිට්ඨිය තවදුරටත් වර්ධනය කරගත්ත නිසා. අපි බලමු ඇත්තටම බුදුරණවහන්සේ පෙන්වපු ස්පර්ශයෙන් හටගත්ත වේදනාව නැත්නම් මේ ස්පර්ශය තේරෙනවද කියලා. දැන් අපට යම්කිසි ලෞකික සම්මා දිට්ඨියත් එක්ක පුංචි ශ්‍රද්ධාවක් තියෙනවා. ඒ ශ්‍රද්ධාවද අපි දන්නවා ලෞකික සම්මා දිට්ඨිය එක්ක මේ ලෝකේ දෙවියෙක් මැව්වා කියන එක වැරදි කියලා. අපි දන්නවා ඒ වගේම මේ ඉබේ හටගන්නවා කියන එකත් වැරදි කියලා. අපි දන්නවා තමා කරා කියන එකත් වැරදි කියලා. මේ පුංචි ශ්‍රද්ධාවත් එක්ක ඒ වගේම අපි දාගන්නවා මේක පටිච්ච සමුප්පාදයි මේ ලෝකේ හට ගැනීම කියලා. එහෙමත් අපි දන්නවා. අපි අතනින් පොඩ්ඩක් ඉස්සරහට ගියා. හැබැයි ඊට පස්සේ එතනින් එහාට යන්නේ නැතුව මේ ලෝකේ විමුක්තිය හොයනවා ඉන්න ඕනි යම් විදියකට හිතන ඒ චින්තනයට අහු වුණා. බුදුරජාණන් වහන්සේගේ වචන ටිකින් ලෝකේ විමුක්තිය හොයනවා යක චින්තනයට අහු වුණා. ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්තව ඉබේ කරනවා කියන එකත් අතහැරලා තමා කරනවා කියන එකත් අතහැරලා දෙවියෝ කරපු දෙයක් කියන එකත් ඊශ්වරයාගේ මැවීම කියන එකත් අතහැරලා වචනකින් පටිච්චසමුප්පාදය කියලා දාගෙන මේ ලෝකයේ අය හොයන දෙයක්. අපි දන්නවා මේ ලෝකයේ ඇති දෙයක පටිච්චසමුප්පන්න බවක් අපි හොයලා තියෙනවානේ. ඇති දෙයක පටිච්චසමුප්පන්න බව කියලා කියන්නේ අපි දන්නවා මේ මිනිස්සේ හම්බේ වෙනවා. මිනිස්සයා කියලා කියන්නේ අම්මගෙන් තාත්තගෙන් පෝෂණය වෙච්ච කෑම බීම වලින් හැදෙන කුණු වෙල යන දෙයක් මිනිස්සයා කියන්නේ. ඊළඟට අපට මොන හරි ලියක් හැදෙනොත් තිමි ගඩොල් සිමෙන්ති වලින් මේ තියෙන දෙයක් නෑ කියන තැනට අපට යන්න පුළුවන් අර හේතු ටික හම්බුනහම. මොකද අපට හම්බෙන්නේ හේතු ටික තියෙනකොට ඵලය නැති බව. හේතු නැති වුනහම ඵලය තියෙන බව අපට හම්බ වෙන්නේ. ඒක මේ ලෝකේ විග්‍රහයක්. බුදුරජාණන් වහන්සේ විග්‍රහය නමුත් අපි ඔකට පටිසමුපාදේ කියලා හිතාගන්න. මොකද අපි කැමති ඉන්නේ සක්කාය දිට්ඨි වර්ධනය කරගන්න. අන්න ඒ පටිසමුපාදේ කියලා හිතාගෙන ඒක අර වචන ටිකත් එක ගලපනවා. ආනේ දැන් මට තේරුණා මේක. දැන් මම දන්නවා. දැන් මට කරන්න තියෙන්නේ කියලා හිතාගෙන ඉන්නවා. ඇයි ඒ? මේ සක්කාය දිට්ඨියත් එක්කම තවදුරටත් ලෝකයේ අය පෙන්නපු දර්ශනීයත බුදුරජාණන් වහන්සේ වචන ටික ගැලපුවා. පටිච්චසමුප්පාදයේ ආරණ්‍යය බව කලින් දේශනාවල හොඳට විග්‍රහ කරලා පෙන්වුවා. දැන් අද අපි බලමු මේ ස්පර්ශයේදී අපි ඇත්තටම ස්පර්ශය බුදුරජාණන් වහන්සේ පෙන්නපු ක්‍රමයට අපි ස්පර්ශයේ තේරුම් අරන්ද නැද්ද කියලා. අපි මොකද්ද කරගෙන තියෙන්නේ කියලා. අපි දන්නවා පින්වතුනි ඇසත් රූපයත් විඥානයත් එකතු වීම ස්පර්ශේ. කනත් ශබ්දයත් විඥානයත් එකතු වීම ස්පර්ශේ. නාසයත් ගන්ධයත් විඥානයත් එකතු වීම ස්පර්ශේ. දැන් මේ ඔක්කොම ප්‍රායෝගික දහමක් ඈ. හොඳට ඒක මතක තියාගන්න. දැන් අපට ඇස රූප විඥාන එකතු වීම ස්පර්ශේ කියලා හම්බ වෙන්නේ කාගේ හැරූප විඥානේද? මගේ හැරූප විඥාන එකතු වීම නේද අපේ ස්පර්ශය හම්බලා තියෙන්නේ. බුදුරණවහන්සේ එහෙම කියලා තියෙනවද? බුදුරණවහන්සේ ස්පර්ශයේ ඇත රූප විඥාන එකතු වීම කියන දෙයට කුමන ප්‍රත්‍යකින් අටගත්ත දෙයක්ද? අවිජ්ජා සංකාර විඥාන නාම රූප වලින් අටගත්ත විග්‍රහයක් නෙපෙන්නන්නේ. දැන් අපි තේරුම් ගත්ත ඇස රූප විඥාන එකතු වීම කාගේ ඇහැද? මගේ ඇහැයි බාහිර රූපය විඥානයයි එකතු වීමට තමයි අපි ස්පර්ශය දාගත්තේ. බුදුරණවහන්සේ කියන්නේ නම් අවිජ්ජා සංකාර විඥාන නාම රූප සලායතන කියන මෙන්න මේ ප්‍රත්‍යය තිබුණේ ඒ කාරණාවලට. නමුත් අපට මගේ වෙලා ඊළඟට අපි හිතන නෑ මගේ නැති අවිද්‍යාවෙන් හටගත්ත ඇහැකුයි රූපෙකුයි විඥානයකුයි එකතු වීම ස්පර්ශය සිදුවන්නේ කියලා හිතනවා. අර එහෙම නෙමෙයි.
අවිද්‍යාවෙන් සංකාර විඥාණයෙන් තියෙන ගොඩනගිච්ච හැය රූපය විඥාණය එකතු වීම තමයි ස්පර්ශය. දැන් මේ මොකද්ද කරේ? කොහෙද යන ස්පර්ශයක්? මනයි ධම්මයි මනෝ විඥාණය එකතු කරගෙන හිතුව එකක් නේද? අපි දැනගත්ත ස්පර්ශය තහවුරු කරගන්න මම නෝ නැහැක් එකයි මේ ස්පර්ශය සිදුවන්නේ අවිද්‍යාවෙන් යුක්තව. හැබැයි අපි වර්තමානයේ ප්‍රායෝගිකව මොකද්ද කරේ? ප්‍රායෝගික වර්තමාන අවස්ථාවේ මන ධම්ම මනෝ විඥාණය එකතු වෙලා මම නෝ නැහැකින් ස්පර්ශයක් සිදු වෙනවා කියලා ස්පර්ශයක් කරගෙන කල්පනා කරනවා. ඒක මම කරගෙනද නැද්ද? ඒක මම කරගෙන ඒ චේතන මම වෙලා අනේ අර එහෙම මම නොවන චේතනාවකට අපි ලකුණු දී ගන්නවා මට දැන් මේක තේරුණා කියලා. ප්‍රායෝගික වර්තමාන අවස්ථාවේ අපි මම කරගෙන මට තේරෙන දෙයක් ඔස්සේ මියන්නේ. මම දන්න දෙයක් ඔස්සේ මියන්නේ. බුදුරණවහන්සේගේ ධර්මයේ පින්වතුනි ප්‍රායෝගිකව වර්තමානයේ දැක්මක් දර්ශනයක් මිස කල්පනාවක් නෙවෙයි. කල්පනාවකින් ගැලපීමක් නෙවෙයි. දැන් අපි කල්පනාවකින් ගැලපුවි මම නොවන හැක් තියෙන්නේ කියලා. අවිද්‍යාවෙන් හටගත්ත හැක් තියෙන්නේ කියලා. කල්පනාව තුළ හටගත්ත අවිද්‍යාවෙන් යුක්ත හැක් නෙවෙයිනේ. මගේ මනසට අරමුණකින් ඒක හරි වුණානේ අපට අවිද්‍යාවෙන් යුක්ත හැක් කියලා ගත්ත අරමුණ. එතකොට ඊතර මම වෙලා අනේ චේතනාව සංඥාව ප්‍රායෝගික වර්තමාන අවස්ථාවේ සක්කාය දිට්ඨිය වැදෙලන්නේ. අපි වෙන මොකද්ද එකක් කල්පනාවෙන් කරනවා. ශ්‍රද්ධා රුචි අනුසව ආකාර පරිවිතක දිඨිනිච්චාරකන්දිය කල්පනාවෙන් මොකද්ද කරනවා? වර්තමානයේ අපි ප්‍රායෝගිකව සක්කාය දිට්ඨිය බැඳිලා. කොච්චර මුලාවක් වෙනවද? බුදුරණවහන්සේගේ ධර්මයේ තියෙන්නේ හැම වෙලෙම තමා තුළින් දකින්න තියෙන දෙයක්. තමා තුළින් දකින්නවා කියන්නේ දැක්මක්, කල්පනාවක් නෙමෙයි, මේ ප්‍රායෝගික අවස්ථාව. දැන් දකින්න, දැන් සිදුවෙන දේ සම්දිට්ඨික වූ සම්දිට්ඨික ක්‍රියාවලියේ. එතකොට මේ මනාකොට දේශනා කරපු මේ ධර්මයේ කාලය පැනවීම ඉක්මවන තමා තුළින් මේ දකින්න තියෙනකොට මේ ධර්මයේ විසින්ම අපට කතා කරලා තියෙන ඒව බලව කියලා දකින්න. දැන් අපි නම් අනිත් අයටනේ කියන්නේ මේක ඒව බලව කියලා, මේක අඩුවක් නෑ කියලා කියන්නේ. අපට කියන්නේ තම තමන්ට මේ ධහමට එන්න කියලා. නුවණ තියෙන කොට යාට ප්‍රමාණයට දකින්න පුළුවන්කම ලැබෙන්න. මෙන්න මේක අපි හොඳට මතක තියාගන්න ඕනේ. ප්‍රායෝගික ධහමක් කියන එක වර්තමානයේ. මොකද අපි අර හැම වෙලෙම ලකුණ තියගන්න කැමතිනේ මට තේරුණා කියලා, මට ගැලපුණා කියලා. ඒ නිසා අපි අර අන්න මෙතන මේ අපි මේ ස්පර්ශයෙන් හිතාගත්තේ මගේ නොවන හැක් එක තමයි අවිද්‍යාවෙන් යුක්ත හටගත් හැක්. හැබැයි අපි කල්පනාවක් නිකරේ මේ අවිද්‍යාවෙන් යුක්ත හටගත් හැක් කියලා වර්තමානයේනේ. සක්කාය දිට්ඨිය වර්තමානයේ සිදුවෙනවා. දහම තේරුණා කියලා හිතාගත්තා. අපි බලමු මේ හිතාගත්ත කාරණාව තුළ ඇත්තටම බුදුරණවහන්සේ වෙන ස්පර්ශයේ අර්ථය හම්බ වෙනවද කියලා. ස්පර්ශය කියලා කියනකොට අපි හිතමු මගේ නෝ නැහැක්නේ තියෙන ස්පර්ශය. දැන් ඔබ හිතන්න, මම උදාහරණයක් කියන්නම්. දැන් ඔබට කනයි ශබ්දය විඥානය එකතු වුණාම ඇහුණා මොකද්ද? අනුමුදස්සී ස්වාමීන් වහන්සේ වණ කියනවා. කනයි ශබ්දය විඥානය එකතු වුණාම ඇහුණා අනුමුදස්සී ස්වාමීන් වහන්සේ බණ කියනවා. එතකොට අනුමුදස්සී ස්වාමීන් වහන්සේ බණ කියන ඇහුණ නාම රූප ටිකක් ඔබට මේ කටහඬත් එක්ක තේරුණානේ. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ඒකත් එක්කනේ විඥාණය තියෙන්නේ. විඥාණය කියන්නේ නාම රූපෙන් හටගත්ත දෙයක්. එතකොට මේ විඥාණයට හම්බ වුණේ නාම රූප ටික. මේ ස්පර්ශයේ සිදු වුණාට පස්සේ මේ සිදුවෙන ස්පර්ශය කියන කාරණාවත් එක්ක හම්බෙච්ච ටික නෙමෙයි. පස්සේ සිදුවෙන ඇසරු කන ශබ්ද විඥාන එකතු වීම ඒතර නාම රූපයෙන් මේ විඥාණය හටගත්තේ. ඊළඟට ඔබ හිතන්න, ඔබට ඔබ ළඟ තියෙන රූපයක් එක්ක පේනවා, නැත්නම් ඔබට ගෙදර කවුරු හරි කතා කරනවා ඇහෙනවා. ඒ අවස්ථාව වෙනකොට ඔබට පේනවද පේන දේ තුළදී මේ අනුමුදස්ස කියන කාරණාවක් ඒ කතාවේදී ඒ හඳුනාගත්ත සංඥා චේතන තියෙනවද? නැණේ වෙනස් වෙලා නැති වෙලා ඒක ඒ විඥානේ නැති වෙලා. මොකද ඒ විඥානේ හටගත්ත නාම රූප නෙමෙයි දැන් තියෙන්නේ, වෙන නාම රූප ටික. එහෙනම් ඒ නාම රූපයෙන් තමයි ඒ විඥානේ හටගන්නේ. අර විඥානේ දුර වෙලා. එතකොට ඔන්න හිතන්න, එහෙනම් දැන් මේ අපි තේරුම් ගත්ත කෝණියත් එක්ක මේ කතා කරන්නේ. දැන් ඔන්න අපි තේරුම් ගත්ත කෝණය ඔක ලස්සට ගැලපෙනවා.
ඔය විග්‍රහය හරි. ඇයි අසරූප විඥාන එකතු වෙනකොට දැන් කන ශබ්ද විඥාන එකතු වෙනකොට ඔන්න ඇහෙනව අනුදස්වන්නස කටහඬ ඒ නාම රූප ටිකක් ඒ විඥානය වෙන තැනකට යොමු වෙනකොට වෙන විඥානයක් වෙන නාම රූප ටිකක්. මොකද විඥානයේ නාම රූපය හටගන්නේ. එක තනි විඥානයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ සාති භික්ෂුවට කියනවනේ. මේ විඥානේ පත්‍යපන්නයි. ඒකෙන් මේව හම්බ වෙන්නේ අදාළ හේතු නිසා. එතකොට දැන් ඔන්න හිතලා බලන්න ඔබට මගේ කටහඬ ඇහෙන එකත් වෙන කෙනෙක් කතා කරන ඇහෙන එකත් නැත්නම් ඇහැට පේන එකත් මේ කරුණු දෙක අතර සිදුවෙන ක්‍රියාවලියේදී කනට ඇහෙන මේ මයි කටහඬ කියන ශබ්දය තේරුම් ගත්ත විඥානීය නිරුද්ධ වෙච්ච නිසා නේද වෙන විඥානයක් නි හටගත්තේ වෙන පැත්තක් දකිනකොට වෙන දෙයක් දකිනකොට විඥානීය නිරුද්ධ වෙන ක්‍රමය බුදුරජාණන් වහන්සේ විඥානීය නිරුද්ධ වීම ගැන කතා කරන්නේ කොයි විදිහටද හේතු නැති තැන නේද විඥානෙ නැති වෙන්නේ හේතුයෙන් නම් විඥානය හටගන්නේ හේතු තැන නැති තැන විඥානය නැති වෙනවා එහෙනම් මේ විඥානය නැති වෙන්නට හේතු නැති වෙනවා නම් හේතු මොනවාද? ඒ නාම රූපේ හේතුවක් තමයි. ඒ වගේම මේකට පදනම වෙලා තියෙනවා මොකද්ද? අවිද්‍යාවත් සංඛාරයත්. අවිද්‍යාව සංඛාරයේ හේතු වෙලා තියෙනවා. එහෙනම් අවිද්‍යාව සංඛාර දුරු වුණාම නේද විඥානය දුරු වෙන්නේ? ඊළඟ අලුත් විඥානි කියන්නේ ඊළඟ හේතුයෙන් ආවිඥානය කටගත්. ඒ අවිද්‍යා සංකාර ටික දුරු වෙනවා. එතකොට ඒ අවිද්‍යා සංකාර ටික දුරු වෙනවා එක අරමුණකින් තව අරමුණකට මාරු වෙනකොට. අරමුණෙන් අරමුණට මාරු වෙනකොට. එක මොහොතක විද්‍යාව, ඒ කියන්නේ අවිද්‍යාව දුරු වෙන විද්‍යාව හටගත්තාම වෙන ක්‍රමයකින් අවිද්‍යාව දුරු වෙන්නේ නැහැ නේ. මම කටහඬ අහනකොට අන්න අවිද්‍යාවෙන් හටගත්ත විඥානාම රූප වෙන කෙනෙක් කතා කරනවා එනකොට මොකද වෙන්නේ? ඒ විඥානාම රූප නිරුද්ධ වුණා එතන විද්‍යාව හට ගැනීමෙන් ඊළඟට ඇයි ඒ හේතු ටික දුරු වෙන්නේ? එතන අවිද්‍යාව දුරු වුණාම විද්‍යාව උපදින්න ඕනේ. ඊළඟ කටහඬ එනකොට තත් ඊළඟ දේ පේනකොට මොකද වෙලා තියෙන්නේ? ආය විද්‍යාව හට අරගෙන ඊළඟ තව එකකට යමු වෙනකොට අන්න විද්‍යාව උපදිලා ආයි පස්සේ අවිද්‍යාව හට අරගෙන දැන් මේ වැඩේ කරන්න අපට සිහියක් ඕනද? මේ විද්‍යාව උත්පාදේ කරගන්න දැන් මේ අපි තේරුම් ගත්ත ක්‍රමයත් එක්ක මේ බලුවේ දැන් අපි මට තේරෙනවා කියලා ගත්ත දේත් එක්ක අපට අවශ්‍යද වැඩ පිළිවෙලක් කරන්න? අවශ්‍ය නැහැ. අපට තියෙන්නේ මොකද්ද? නිකන් ඔහේ බලන් ඉන්න. මේ අරමුණු මාරු වෙනවා බලන් ඉන්නකොට අතරක නිවනක් අද ඔවෙන් දෘෂ්ටියක් කවුද තියනයි නැද්ද ඕන තරම් මේ ලෝකේ අතරක මොහොතේ නිවන අතරක නිවන අපි මේ සිහියකින් බලන් හිටියාම වීරියකින් යුක්තව මේ අතර බලාගෙන හිටියාම අතර නිරෝධයක් තියෙනවා. දැන් අපටත් අපි දන්න කෝණේ දුව අතර නිරෝධයක් නේ අපි මේ හිතන්නේ අපට හම්බෙලා තියෙන්නේ. අපි හරියට කල්පනා කරමු. නැත්තම් මේ ඉබේද විඥාන මාරු වෙන්නේ හේතු නැහැ. ඉබේ විඥානේ මයි කටහඬ හෙනුන අනිතරුන්ට ඉබේද වෙන්නේ පටිසමුප්පාදනේ මේ ඉබේ. නැත්තම් මමද මේ මාරු කරන්නේ? මෙතනින් අතෙන්ද? මමද ඉදී කරන්නේ? එහෙනම් දෙයියොද මවන්නේ ඒක? නෑ පටිසමුප්පන්නනේ. පටිසමුප්පන්න නම් හේතුප්‍රත්‍යෙන්නේ. එහෙනම් හේතු දුරු වුණාමනේ ඵල දුරු වෙන්නේ. එහෙනම් මේ විඤ්ඤාණ නැති වෙන්නේ හේතු දුරු වීමෙන්නේ. හේතු මොනවද? හේතු අවිජ්ජා සංඝාරෝ විද්‍යාව උපදිලානේ. අප දැන් නිස්පර්ශය කියලා හිතාගෙන හිටපු කාරණාවක කල්පනා කරලා බැලුවොත් මොකද වෙලා තියෙන්නේ? අපි යන්නේ මේ ශනික නිවනක් කියලා තැනක් අල්ලගෙන. එක මොහොතක නිවෙනවා, එක මොහොතක විද්‍යාව, එක මොහොතක අවිද්‍යාව, මොහොතක විද්‍යාව, මොහොතක අවිද්‍යාව. හැබැයි මේ වැඩේ කරන්න අපට කිසි නුවණක් අවශ්‍ය නැහැ. අපට මේ අරමුණු මාරු වෙන දිහා අවධානයෙන් බලන් හිටියන මොහොත නිවනක් හම්බ වෙලා. දැන් බලන්න මේ අපේ කෝණයට බුදුරණවහන්සේගේ ධර්මයේ ගලපන්න ගිහිල්ලා බුදුරණවහන්සේ පෙන්නපු ධර්මයේ ගැඹිර ගැඹුරු අර්ථය හිතන්න ඕන යෝනිසෝමනසිකාරයක් උත්පාදනය කරලා අපේ පැත්ත වැරදි කියලා පෙන්වන ධර්මයක් අනේ අපි තේරන විදිහට අපට ගැළපෙන කෝණකින් අපි දාගන්න ගිහිල්ලා මොකද වෙලා තියෙන්නේ?
මේ ලෝකයේ අය පෙන්වන ලෝකයාගේට ගැළපෙන දෘෂ්ටිවලට සිංගගෙනනේ. ඒ දෘෂ්ටිවලට යොමු වෙන ප්‍රතිපදාවකට අපි මේ ගලපගෙන තියෙන්නේ. මේ ස්පර්ශය කියන්නේ. දැන් හොඳට හිතන්න ඒ ස්පර්ශය අපි තේරුම් ගත්ත ක්‍රමයක් එක්ක ස්පර්ශයත් එහෙම ඔහොම හිතුවොත් එහෙම මොකකටද යොමු වෙන්නේ? ඒක ඉබේ වෙන්නේ. නැත්තම් තමන් කරන්නේ. නැත්තම් දෙයියම වන්නේ. නැත්තම් පටිසමුප්පාදේ දාගත්තාම පටිසමුප්පාදේ කියලා මොකද්ද උනේ? ක්ෂණික නිවනක් තියෙනවා. මොහතක නිවනක්, මොහතක නිවනක් නැහැ. අතරක නිවනක්. මේ මොහොත නිවන. අපට ඕක පේන්න තියෙකයි ප්‍රශ්නේ තියෙන්නේ කියනවා. අපි ඕක දැක්කනම් හරි කියනවා. මේ මොහොත නිවන. හැම මොහොතකම නිවෙනවා කියනවා. ඔන්න ඔය විග්‍රහයට යනවා ඊට පස්සේ. ඇයි අපි තේරුම් ගත්තේ කියලා නැද්ද? ඇයි මට තේරුණානේ? මොකක්ද එක? බුදුරණවහන්සේ වෙන්න පුතේ මට තේරුණා ස්පර්ශේ. මට තේරුණේ මේ සක්කාදිට්ඨියත් එක්ක ස්පර්ශේ. දැන් ඔය කාරණාව හොඳට හිතලා බලන්න. එහෙමනම් බුදුරජාණන් වහන්සේ පෙන්නපු ස්පර්ශයට ඒ පෙන්නපු විග්‍රහයට කල්පනා කරලා බැලුවොත් අපට තේරිලාද? නැහැ. අපි දන්නවද? නැහැ. අපට ගැළපෙනවද? නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපිට තේරිලත් නැහැ, අපි දන්නෙත් නැහැ, අපට ගැළපෙන්නෙත් නැහැ. දැන් නුවණ තියෙන කෙනා මොකද කරන්නේ? තේරුම් ගන්න ඕන කියලා හිතන්න පෙළඹෙන්නේ නැද්ද? අන්න යෝනිසෝ මනසිකාරය උත්පාදයක් කරගන්න යොමු වෙනවා. තේරුණා කියලා ලකුණක් නෙමෙයි හම්බුනේ. තේරුණා නෑ. දැනගෙන නෑ. අන්න සෘතවාර්ය ශාවකෝ වෙනකොට ආර්ය දර්ශනීය ආර්ය ධර්මයේ ඉගෙන ගන්නකොට ප්‍රායෝගිකව පංචපාස්කන්ධයේ රූපං අත්තතෝන සම්මුපස්සති වේදනං අත්තතෝන සම්මුපස්සති වෙන්න යොමු වෙනකොට ඒ යොමු වෙන්නේ කොතනදීද? සෘතවාර්ය ශාවකෝ වුණහම ධර්මය හරියට ඇහුණහම ප්‍රායෝගිකවයි. නැතුව අපි මේ පංචපාදනස්කන්ධය කියන වචන ටිකක් ඉගෙනගෙන සිතලා කල්පනා කරලා ආ දැන් ඇහිම් පේනකොට එතන මම නෑ, ඒ පංචපාදස්කන්ධේ මම නෙවෙයි, මගේ නෙවෙයි. අනේ ඉතින් වර්තමානයේ හටගත චේතනාව ඇහැ මම නෙවෙයි කියන පංචපාදස්කන්ධේ චේතනාව මම වෙලා නේ කියන්නේ. මේ ප්‍රායෝගික දහමක්. මම නෙවෙයි බව හම්බ වෙනට ඕනත් මොකක්ද? ප්‍රායෝගිකව අන්නර ප්‍රායෝගික චේතනාව තුළ මම පැත්තට වැරද්ද හම්බ වෙනට ඕනේ. සුත්තවාරිය ශ්‍රාවකුණත ධර්මයේ හරියට අහනකොට සක්කාදිට්ඨිය කැඩෙන්නට ඕනේ. යෝනිසෝ මනසිකාරයයි උත්පාදේ වෙලා අන්න මගේ පැත්තේ වැරද්ද හම්බ වෙනවා. කොච්චර සියුම්ද මේ ධර්මය අවබෝධ කරගන්න එක? කොච්චර තීක්ෂණ බවක් උනේද? ඔන්නෝ ස්පර්ශය අපි තේරුම් ගන්න වෙනවා. ඔය ස්පර්ශය තේරුම් ගැනීම කරා යමු වෙන්න වෙනවා. ඔය ස්පර්ශය තේරුම් ගැනීම කරා යමු වෙනට නම් අනිවාර්යයෙන්ම අපට හම්බ වෙන්නට ඕනේ අපි මෙච්චර කාලයක් තේරුම් අරගෙන හිතාගෙන හිටපු කරුණු වැරදි කියලා. ඒක වැරදි කියලා තේරුම් ගන්න හිටපු නිසා තමයි අපට හිතන්නේ යමක් හම්බ වෙන්නේ. යෝනිසෝ මනසිකාරය කරන්න යමක් හම්බ වෙනවා. ඒ යෝනිසෝ මනසිකාරය කරනකොට තවදුරටත් හම්බෙන්නේ මොකද්ද? මං වැරදි කියලාමයි. මං වැරදි කියන්නේ හිතන එක නෙමෙයි, ප්‍රායෝගිකව සක්කාය දිට්ඨියට එන්නවනේ. මනදම මනෝවිඥාන එකතු වෙනකොට හටගත්ත පංචපාස්කන්ධේ මම නෙවෙන බව හම්බ වෙන්නට ඕනේ. අර්ථ ශූන්‍ය වූ දෙයක් පංචපාස්කන්ධ හේතුඵලයෙන් හටගත්ත දෙයක් කියලා දකිනකොට අර උදාහරණ පහක් දෙනවා බුදුරජාණන් වහන්සේ. පෙනගුලියා, දීමුබුලක්, මිරිගුවක්, කෙසෙල් අරටුවක් වගේ වගේ මායාවක්. ඔන්න ඔය ටික හම්බුනහම මම කියලා ගණීවිද? මම කියලා ගන්නේ නෑ. ඒක මුලින් දකින්නට ඕනේ හේතුඵල ධමත් එක්ක, අනිත්‍ය බවත් එක්ක. ඒ දකිනකොට මම කියලා ගැනීම යෙදෙන්නේ නෑ. ඉතින් අපට මේ තේරිච්ච ස්පර්ශය මම වෙලා අනික හරිනේ අපේ චේතනාවත් එක්ක ප්‍රායෝගික අවස්ථාවයි මනද මනෝවිඥාන එකතු වෙලා හටගත්ත දේ. හරි, ඒක චේතනාව සංඥාව මම වෙලා.
දැන් අපට මේ ප්‍රශ්නේ තියෙන්නේ ඇයි? පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ පින්වතුනි එය දකපු තැනදී මම වැරදියි කියලා හම්බෙන එකක් නේ. පටිච්ච සමුප්පාද ධර්මය දකිනකොට මම වැරදි බව හම්බෙන්න ඕනේ. අපි මොකද කරන්නේ? අපි ඒක නෙමෙයි හිතන්නේ. දැන් මටනේ ගලපන්න හදන්නේ. අපි මට ගලපන්න ගිහිල්ලා අපි කරන්නේ මොකද්ද? ඉන්න මට පටිච්චසමුප්පාදේ බෙදන්න හදනවා. දැන් මේ ඇහැ හම්බුනේ කාටද? මට නේද? මගේ ඇහෙන් පස්සේ කන තියෙන්නේ. දැන් එක මොහොතක ඇහැ, එක මොහොතක කන. නාසය ඊට පස්සේ තව මොහොතක නාසය. එතැන් මේ හයම එකට මගේ තියෙන්නේ. දැන් මට නේද ওই ටික හටගත්තේ? දැන් මේක බෙදන්න හදනවා. ඔන්න ඇහැ හටගත්ත, ඊළඟට කන හටගත්ත, ඊළඟට නාසය නැත්තම් ඇහෙන් ඔන්න ඊට පස්සේ තව එකකට ගියා. ළඟ තව එකකට ගියා. තමයි ඔක්කොම එකට එකට ගියාම සාස්ත්‍රයක් වෙනවා. සාස්ත්‍රුස්ත්‍යක් නැති වෙන දෙකක් නේ මේක. එහෙනම් එහෙම නෙමෙයි මේක වෙන් වශයෙන් තියෙන්නේ. එතකොට ඔන්න ශ්‍රණික නිවනකට යනවා. මේ බුදුරණවහන්සේ කිව්ව එකක්ද? ඔහොම එකක් බුදුරණවහන්සේ කියලා නෑ. එකට තියනවා කියන එකත් වැරදි. මේක වෙන්ෙන් වශයෙන් එකක් පස්සේ එකක් තියෙන මේ ඔක්කොම මේ බෙදාගෙන අපි මේ කරන්නේ කාලයකට අයිති වෙලානේ කරන්නේ. පටිච්චසමුප්පාද දකිනකොට ඔහොම කාලයක් මේකෙන් පස්සේ මේක මේකෙන් පස්සේ මේක ඔය පැනවීම යෙදෙන්නේ නේද? ඥානවත් සූත්‍රයක බැලුවහම කල්පනා කරලා තිනුත්තිපද සූත්‍රයක බැලුවහම කල්පනා කරලා ධර්මයේ කරුණ වලට යොමු වෙනකොට අපි තේරුම් ගත්ත කාරණාව යෙදෙන්නේ නැනේ. වැරදි මේක. ධර්මයට යොමු වෙන්න අපි තේරුම් ගත්ත අපට හම්බෙච්ච කාරණා වැරදි. අපි මොකද්ද රාමුවක් කොට කරගෙන ලස්සනට ඒක හදාගෙන අපේ හිතට ලස්සනට ගලපන්න හදනවා. අර කේක් ගෙඩියක අයිසින් ගාලා වගේ අපි මොකක්කෝ ලස්සන දෙයක් තේරුම් අරගෙන ඒක කොහෙදෝ ගිහිල්ලා බලන්න හදනවා. මොකක්ද එකක් තේරුම් අරගෙන ප්‍රායෝගිකව සිදුවෙන ක්‍රියාව ඔස්සේ මේ අනාත්ම භාවය නැත්නම් සක්කායදිට කැඩෙන ප්‍රතිපදාව දකින්න හදන්නේ. තමන් තේරුම් ගත්ත දේ ඔස්සේ වෙන මොකද්ද කරන්න හදනවා. දැන් මේ විදිහට කල්පනා කරගෙන බුදුරණවහන්සේගේ ධර්මයේ පැත්තටම හරි බව ලකුණ දීක නැත්නම් ඒ සත්‍ය බව අහං නොජානයි භගවා ජානයි බුදුරණවහන්සේ දන්නම නොදනිමි බුදුරණවහන්සේ ශාස්ත්‍රඥ වහන්සේ කියලා මම ශ්‍රාවකයෙක් කියලා යමුනහම ඒ ධර්මයේ එක්කම කල්පනා කරනකොට ඒ ධර්මයට යමු වෙනකොට අපි මේ තේරුම් ගත් ඔක්කොම වැරදීනේ. ආයතන දෙක එකට තියනවා කිව්වත් වැරදි. වෙන්ෙන් වශයෙන් තියනවා කිව්වත් වැරදි. ඊට පස්සේ දැන් මේ වෙන්ගසෙන් තියෙන ලෝකෙටනේ දැන් පටිච්චසමුප්පාදයක් කතා කරනකොට මේ එතකොට මේකින් පස්සේ මේක වෙනවා කිව්වත් වැරදි. එතකොට අර බුදුරණවහන්සේගේ ධර්මයේ කරුණුවලට ගැලපෙන්නේ නැහැ. මගේ නෝන හැත්තිනවා කිව්වත් වැරදි. අවිද්‍යාවෙන් හටගත්ත හැත්තිනවා කිව්වත්. ඇයි ඔක්කොම හම්බ වෙලා තියෙන්නේ? මොකද මේ ප්‍රායෝගික දහමට නෙමෙයි. කල්පනාවකට. එහෙනම් මෙන්න මේක අපට හම වුණොත් එහෙම ඔය විදිහේ වැරදි බව දැන් මොකද කරන්න ඕනේ? අන්න යා තේරුම් ගන්න යෝනිසෝ මනසිකාරය කරනවා. ඒක නේද ධර්මය ඇහිද්දි හම්බ වෙන්නට ඕනේ නැති? ඒක හම්බුනොත් නේද සම්මා දිට්ඨි කරයන්නේ? නැතුව තේරුණාට නෙමෙයි. යෝනිසෝ මනසිකාරට සම්මාදිට්ඨි කරන්නේ තේරෙන එකට නෙමෙයි, වැටහුණාට නෙමෙයි. අපි අද හිතන්නේ අනේ තේරුණා නම් වැටහුණා නම් මට කරන්න පුළුවන් ගිහිල්ලා. දැන් ඒ කරන්න යන්නේ කවුද? මම්මයි. ප්‍රායෝගිකත්වයේ තුර මම වැරදි බවමයි තව තවත් හම්බෙන්න තියෙන්නේ. නමුත් අපි මේක තේරුම් ගන්න මම කරන්න හදනවා. දැන් බලන්න මේ කියපු කාරණාව තේරුම් ගන්න බුදුරණාහිසේගේ ධර්මයක අපට කොච්චර සිහියක් ඕනේද? අපට කොච්චර නුවණක් ඕනේද? අපට කොච්චර වීරියක් ඕනේද? හිත විස්තිත කරගෙන මේ තේරුම් ගන්න පුළුවන්ද? ඉතින් එහෙනම් මාර්ගයක් එක්ක නියම වෙන තියෙන්නේ. ප්‍රායෝගිකව යොම වෙන තියෙන්නේ. සක්කාදිට්ඨිය කරන විදිහට
එනම් මේ ඇස රූප විඥාන එකතු වීම කන ශබ්ද විඥාන එකතු වීම නාසයේ ගන්ධයේ විඥානයේ දිව රසයේ විඥානයේ කය පහස විඥානයේ මන ධම්ම විඥානයේ එකතු වීමෙන් ස්පර්ශයෙන් ඒ වේදනාව හට ගන්නවා කියන කාරණාව තේරුම් ගන්න අපි වර්තමානයේ ප්‍රායෝගික අවස්ථාවට යොමු වෙලා බලන්න වෙනවා කොහොමද මේක තේරුම් ගන්න කියලා අපි තේරුම් ගත් සියලු ක්‍රම අපේ ශ්‍රද්ධාවෙන් රුචියෙන් අනුශ්‍රවයෙන් ආකාර පරිතකේ දිටිනිච්ඡාණකන්දේට කොටු වෙලා දැන් මේ ඔය විදිහට අපි හිතලා අපි කොටු වෙනවා ඒක ඇත්ත නමුත් ඒක තවදුරටත් මේ කරුණු පහට ඇතුළත් වෙලායි තියෙන්නේ අවබෝධයේ පහෙන් නෙමෙයි තවදුරටත් මේ පහට ඇතුළත් වෙලා තවත් හිතන්නට ඕනේ එහෙනම් තවත් අපට හම්බ වෙන්නට ඕනේ මොකද්ද තමන්ගේ පැත්තේ අඩුවක් ධර්මී හරිවවක් මේක ඉක්ම වීම සඳහා අර ඈත් අනිත් කට්ටියන්ගේ තියෙන දෘෂ්ටිය අතහැරලා දැන් මේ වචන ටිකෙන් යන්න හදනවා ටිකක් දුරට තාමත් හැබැයි ඒ තුලමයි දැන් තවදුරටත් හම්බ වෙන්න ඕනේ ඒක ඉක්ම වන ප්‍රතිපදාවක් ශ්‍රද්ධාව රුචිය අනුස්රවි ආකාර පරිතක් දිචිනිචරකන්ති ඉක්මවන්නට ඕන ඉක්මවලයි මේ ස්පර්ශය කියන කාරණාව හම්බ වෙන්නේ ස්පර්ශයෙන් වේදනාව කියන කාරණාව හම්බ වෙන්නේ ඉක්මවන්නට උනින් එහෙනම් මෙන්න මේ ස්පර්ශය නිසා වේදනාව කියන එක මේ ලෝකේ අවබෝධ කරන්නේ තේරුම් ගන්න සත්‍ය දකින්නේ සෝතාපන්න කෙනා බව ඔබ සූත්‍ර වල අහලා ඇති. එතනින්ම පොඩ්ඩක් හිතලා බැලුවනම් අපි සෝතාපන්න නොවි නේ අපට මේක තේරුනේ. එහෙනම් තේරුම් ගත වැරදීනේ. බුදුරණවහන්සේ පෙන්නන්නේ සෝතාපන්න කෙනාට තේරෙනවා කියලා. ඒ සරල කාරණාවෙන්මත් අපට ඒක හිතන්න පුළුවන්. දැන් ඒ තිහාදයක් මම දැන් පැහැදිලි කරේ බුදුරණවහන්සේගේ ධර්මයේ අපි හිතාගෙන ඉන්න විදිහ තියෙන වැරද්ද. ඒක එක් බලනකොට නම් අපි හිතාගෙන තිබු දෙ වැරදි කියලාම ධර්මයේ එක්ක කලපනකොට තේරෙනවා. ඒක වැරදි නම් මොකද්ද මේ පෙන්වපු ස්පර්ශය? එහෙනම් මේ ස්පර්ශය තේරුම් ගැනීම සඳහා දැන් මොකද්ද කරන්න හදන්නේ? අන්න යෝනිසමනසිකාරය කරනවා. ඒ යෝනිසමනසිකාරය කරන්න යමු වෙනවා. එතකොට යෝනිසෝ මනසිකාරය කරන තැනදී යෝනිසෝ මනසිකාරය කරන්න යොමු වෙන්නේත් තමන්ගේ තැනට ගැලපෙන්නේ නැති නිසා ප්‍රායෝගිකව දැන් මේ බලන්න ඕනේ තමන්ගේ තැනට ගැලපෙන්නේ තේරුම් ගන්න කල්පනා කරනවා කුමක් හරි වෙලාද ධර්මයේ හරියට අන්න හරියට ධර්මයේ ඇහිලා සත්‍වාර්ය ශ්‍රාවකෝ වෙනවා දැන් යොමු වෙනවා ඒක තේරුම් ගන්න කල්පනා කරනවා යෝනිස මනසිකාරය කරන පටිපුච්චාව නිතා කරනවා විචක්ෂණය කරනවා දැන් මොකද වෙන්නේ ඒක තේරෙන්න තේරෙන්න මොකද හම්බ වෙන්නේ අනේ මේ මම කියන එක තවදුරටත් වැරදි හරි වෙන්නේ මොකද්ද අර බුදුරණවහන්සේ කියපු දේ ඒක නෑට එතකොට අලුත් විග්‍රහයක් දෙන්න පුළුවන්ද වෙන විග්‍රහයක් වෙන විග්‍රහයක් දෙන එක වැරදි කියලා ඔබට මම ගොඩක් කාරණා ඔස්සේ පැහැදිලි කරා බුදුරණවහන්සේගේ ගුණයන් ඔස්සේ ඒක බුදුරණවහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට අග්‍රපස්ථායක දිනුන කාරණු මේ ඔක්කොම ඔස්සේ බාහිර පදනමත් එක්ක මම කාරණා පැහැදිලි කරා බුදුරණවහන්සේගේ වචන කිසිදු විදියකින් වෙනස් කරලා ඉදිරිපත් තුනොත් ඒක ධර්මයේ නෙවෙයි කියලා ඊළඟට පද වැන්ජන ප්‍රතිරූපක ආදී සියලු විග්‍රහ දැන් අපි ප්‍රායෝගිකව මේක බලුවහම මේ ධර්මයේ එක කියලා ප්‍රායෝගිකව බැලුවහම බුදුරණවහන්සේගෙන් ඇහිච්ච දේවස් අපි මේ කල්පනා කරගෙන යනකොට මම වැරදි කියලා හම්බ වීගෙන යන තැනදී ධර්මය හරි කියලා හම්බ වුණහම අපට මේ ධර්මයේ තේරුම් කරවන්න යම් කිසි දෙයක් දෙනකොට විග්‍රහ කරලා දෙනකොට හරි දෙයක් නම් දෙන්නේ හම්බෙන්නේ මං වැරදි කියලා නම් මගේ අර්ථකථනය හරිද වැරදිනේ හරි මොකද්ද ධර්මයේ එහෙනම් දහම දැකපු කෙනෙකුට ප්‍රායෝගිකව බලවහම එයාට දෙන්න පුළුවන්ද
ධර්මයට වෙන එකක් දෙන්න බෑ. එයාට හම්බුනේ ධර්ම කරා යමු වෙනකොට මම වැරදියි කියලා. මම වැරදියි කියලා හම්බ වුණා නම් බුදුරන් වහන්සේ පෙන්නපු කාරණාවට එහා ගිහිල්ලා තේරුම් ගන්න යමක් දෙන්නේ කොහොමද? බගේ අර්ථකථන යන්නේ. එක දෙන්න යමු වෙන්නේ නැහැ. යමු වෙන්න දෙන්න බෑ එයාට. එහෙනම් සෝතාපන්න වෙච්ච දහමට යමු වෙච්ච කිසි කෙනෙක් වෙන අර්ථකථනයක් එයාට දෙන්න හැකියාවක් නැහැ. දෙනවා නම් දෙන්නේ මම හරි නිසා මට තේරෙන විදිහට මගේ විග්‍රහයක් දෙන්නේ. එතකොට මොකද වෙන්නේ? තවදුරටත් ඒ පැත්තටම යමු වෙලා යනවා. අපට බුදුරජාණන් වහන්සේ මේ උදාහරණයක් දැන් ධම්ම කාරණාව ඉස්මතු කරගන්න, ධර්මයේ ඉස්මතු කරගන්න, මේ ස්පර්ශය තේරුම් ගන්න, අපි ඒ දෙන කාරණා අපි විග්‍රහ කරන පැතිවලදී අපි තව පැත්තකට ගිහිල්ලා කතා කරා. ඒක ලෝකයේ මූලික යමෙකුට තේරුම් ගන්න ප්‍රශ්නයක් නෑ. මේක තේරුම් කරලා දෙන්න. නමුත් ඒ අර අපේ කෝණයෙන් තේරුම් කරලා දෙන්න හැදුවේ. බුදුරණවහන්සේ පෙන්නපු ලෝකෙන් ඈතර වෙන දෙයට නෙමෙයි. ඒකට දෙන්න පුළුවන් එකම ක්‍රමය බුදුරණවහන්සේ කියපු විදිහ විතරයි. වෙන කිසි විදිහකට බෑ. එහෙනම් බලන්න දැන් මේ ස්පර්ශයෙන් වේදනාව හටගන්නවා කියන කාරණාව අපි මෙච්චර කාලයක් තේරුම් ගන්න තිබ්බ විදිහ කොච්චර දුගෙන පෙනවද කියලා ප්‍රායෝගිකව දහමට සකලිතෙක් හැදින දහමට අපි අනිත් පැත්තටයි හිටියේ විරුද්ධවයි. ප්‍රායෝගිකව සකලිතෙක් හැදින දහමට යමුනා නම් අපට හම්බ වෙන්නට ඕන නැති සකලිතෙක් හැදින ප්‍රතිපදාවක් එක වැටහීමක්මයි. ඒ වැටහීමට වෙන වචන ටිකක් නෑ දෙන්න බුදුරණවහන්සේ දුන්න ටික විතරයි. අපි මේ කොච්චර මෙහෙම කතා කරත් පින්වතුනි මේ ධර්මයේ තුල තියෙන සත්‍ය මේ ලෝකේ අවිද්‍යාවෙන් විසලා තණ්හාවෙන් බැලිච්චායට සක්කාය දිට්ඨිය තුලම ඉන්න අයට තවදුරටත් සක්කාය දිට්ඨිය තුලින් යමක් තේරුම් ගැනීමටමයි කැමැත්ත තියෙන්නේ. ඒක ස්වභාවය. එච්චරට සක්කාය දිට්ඨියම වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි මෙච්චර කාලයක් මේ සසරාවේ. ඒ නිසා තමයි මේ සක්කාය දිට්ඨිය දුරු කරන්න තීක්ෂණ හැකියාවක් අවශ්‍යයි. අන්න ඒ නිසා තමයි මේ ධර්මය අහනකොට ඒකටම යොමු වෙච්ච කමින් හඬෝනේ සද්ධා ජාතෝ උපසංකමතු උපසංකමිත්වා පෛරුපාසති පෛරුපාසිත්වා සෝතං ෝදහති ධම්මං සුනාති කන්‍යමාගන ධම්ම අහනවා. අර්ථය කල්පනා කරන දෙයක් හම්බෙන්න එනවා. මොදේ කියපු කාරණාව මොකද්ද කියලා කල්පනා කරන්න යොමු වෙන්න වෙනවා. යෝනිසමනසිකාරය කරන්න යොමු වෙන්න වෙනවා. අද පින්වතුනි අපි යෝනිසෝ මනසිකාරය කිරීමක් තමයි මේ දහමේ ආරම්භය කියලා හිතන්ඩ අකමැති තරමටම සක්කාය දිට්ඨි වැඩි. මේ බුදුරණවහන්සේ පෙන්නලාම තියෙන දේ මේ අරුණ උදා වෙනවා වගේ කියලා පෙන්නලාම තියෙන දේ. නමුත් අපි ඒක අකමැති හිතන්ඩ ප්‍රායෝගිකව ඒ දේට යොමු වෙන්න හරි අකමැති. අපි හරි කැමති ප්‍රායෝගිකව යොමු වෙන්න අනේ මට ගැළපෙන විදිහක් තියෙනවනේ. ඒ කියන්නේ මට දැන් මේක තේරෙනවනේ. මට දැන් තේරෙන වචන ටික ගැළපෙනවනේ. අපි ඒකට හරි කැමති. බුදුරණවහන්සේ නොකියපු දෙයක් කරන්න හරි කැමති. බුදුරණවහන්සේ කිව්ව දේ කරන්න කැමති නෑ. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය වඩා ගන්න හරි කැමති. ඒ මටනේ තේරෙන්න ඕනේ නැත්තේ මේක. මටනේ ගැළපෙන්න ඕනේ නැත්තේ. මමනේ හරි වෙන්නට ඕනේ නැත්තේ. හරිනවන මම හරි වෙන්නට ඕනෙන් පංචපාස්කන්දේ දැන් හටගත් චේතන මම වෙන්නට ඕනෙන් ඒකට හරි කැමති. මට තේරෙන්නේ නැහැ කියලා යෝනිස මනසිකාරය උත්පාදේ කරගන්න හරි අකමැති. මෙච්චර ධර්මයේ ඇහෙද්දිත් මෙච්චර ධර්මයේ තියේද්දිත්
බුදුරණවහන්සේ පෙන්නපු ධර්මයේ මූලික දේට යන්න අකමැති නම් ඇතුළතින්ම අනිත් අය ගැන කවර කතාද? එනම් සසර නිදහස් වෙනවා කියන එකේ තියෙන අමාරුව කොච්චරනම් ඇත්තද? බුදුරණවහන්සේ අර අස්ලෝමයක් සීයකට පළ දුන්න උදාහරණය කොච්චර ලස්සනට ගැලපෙනවද? තම තමන් ගැන හිතලා බලන්න. අපි මේ ස්පර්ශයේ තේරුම් අරගෙන මොකද්ද කරන්න හදලා ඒකට යොමු වෙලා අනේ ඇත්තයි කියලා හිතාගෙන තමන්ටම සතුට දීගෙන යන්න හදන ගමන ගැන හොඳට හිතලා බලන්න. අපට මනාකොට දේශනා කරපු සුවක්කාත දහමක් නෙවෙයි අපි යොමු කරගෙන තියෙන්නේ. ප්‍රත්‍යුප්පන්න වශයෙන් දැන් දකින සම්දිට්ඨික දහමකට නෙවෙයි. ඇයි අපි කල්පනා වෙන්න අපි මේක හොයන්නේ? මේ විතරක වලින් යන්නේ තේරුණා කියලා අරගෙන විතරකෙන් තමයි යන්න තියෙන්නේ යෝනිස මනසිකාරය. නමුත් තේරුණා කියලා ලකුණු දීගෙන නෙමෙයි විතරකේ ඉක්මවන්නේ තේරුන්නේ නැහැ කියන කාරණාව එක්ක යනකොට. තර්කයට ගෝචර නොවන දහම කාලෙ ඉක්මවන එව බලව අපි ඒකට යන්න ඕනේ. එව බලව කියන්නේ ධර්මයට. අපි එව බලව කියන රණුන්ට කියන්නේ. එව බලව කියන්නේ කියපු දෙයට යන්න ඕනේ. බුදුරන් වහන්සේ කියපු දෙයට. ඒකට ගිහිල්ලා බලන්න ඕනේ මිසක් ඒක මෙහෙට අරගෙන අරගෙන මගේ කෝණයෙන් ගලපන්න නෙමෙයි තියෙන්නේ. දැන් අපි ස්පර්ශයේ මගේ කෝණයෙන් ගලපගත්තනේ. මෙහි පැත්තට අරගෙන ඒක ඇදලා ගත්ත මගේ පැත්තට. අරගෙන ගැලපුවා. නමුත් ධර්මයේ ගුණේ එව බලව ඒකට ගිහිල්ලා බලන්න තියෙන්නේ. දැන් එව බලව කියන එකත් අපි හිතන්නේ ඒක මේ අනිත්‍යයන් වලට කියපු එකක් නේ. ඇවිල්ලා බලන්න කියන මේක ඉගෙනගෙන. අපට හිතෙන්නේ ඒක. අපට යන්න තියෙන්නේ එව බලව කියනකොට ඒ ධර්මයට. එව බලව කියන තැනදී අපේ වචන ටිකක් ගිල්ලවගෙන යන්න නෙමෙයි තියෙන්නේ. එතකොට අපි ඒක අරගෙන බලන්නේ. එව බලව කියලා බලනකොට නුවණ තියෙන කෙනාට හම්බ වෙනවා තමා තුලින් දකින කොට අනේ මේක බොරුනේ කියලා මේ අපි මෙච්චර කාලයක් මම කියලා ගත්ත කෝනේ. ඔන්න ඒ ටික ඉස්මතු වෙන්නට ඕනේ. නමුත් තෙන්ද අපි එන්ද ඔකට එන්ද කියන්නේ එතෙන්ද එන්ද අමාරුක කරන්න කරනවට වඩා එන්ද ඇයි අපි එච්චරටම සක්කාය දිට්ඨියට ගැති සක්කාය දිට්ඨිය ගැති වෙලා ඉන්නේ යොමු වෙලා ඉන්නේ එනිස හරියට වැටි එහෙනම් අපට හැම වෙලෙම හම්බ වෙන්නට ඕනේ සක්කාය දිට්ඨිය කැඩෙන විදිහ විග්‍රහයක් මිදහම තුලින් මේ ධර්මයේ අපට ඇහුණු තැන දියෝනිස මනසිකාරය කරන්න යමක් හම්බ වෙනවා නම් ගිහින් බලන්න. ඇයි එව බලවනේ ධර්මයෙන් කියන්නේ? ධර්මයට ගිහින් බලන්න. ධර්මයේ මෙහෙට ඇදලා අපේ කෝණයෙන් ගලපන්න නැතුව ධර්මයට ගිහිල්ලා බලන්න. අන්න යෝනිස මනසිකාරයක් යොමු වුණොත් අපට මේ ධර්මය කවදා හරි තේරුම් ගන්න පුළුවන් වෙයි. එකෙන සක්කාය දිට්ඨි ප්‍රායෝගිකව කඩා ගන්න පුළුවන්කමක් ලැබේ. ඒ සඳහා අපි උත්සාහ කරන්න ඕනේ. ඉතින් අද මේ ස්පර්ශය කියන කාරණාව තේරුම් ගැනීම සඳහා ස්පර්ශයෙන් වේදනාව හට ගන්නවා කියන කාරණාව තේරුම් ගැනීම සඳහායි අපි මේ කතා කරත්තේ දුනේ. තවදුරටත් මේ ස්පර්ශය තේරුම් ගන්න කතා කරනකොට තව ගොඩක් කාරණා කතා කරන්න තියෙනවා. ආයතන තුලින් ස්පර්ශය හට ගන්නවා කියන එක වටහා ගැනීම සඳහා ඒක අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු. අද මේකෙන් යොමු වෙච්ච ගැටලුව අපි සාකච්ඡා කරන්න යමු. ප්‍රශ්න අපිට තව ඉදිරියට මේක තේරුම් ගැනීම සඳහා එතකොට තවදුරටත් අපට ප්‍රායෝගිකව මේ දහම කරා යොමු වෙන ප්‍රතිපදාවක් ඉස්මතු කරගන්න පුළුවන්කම ලැබේවි. හොඳයි, පෙරවත් සර්ණයි ප්‍රශ්න අහන්න පුළුවන් නේද?